කුළුමැද ගෙදර තිබුණේ පුරා හඳෙහි අයිතිකාරී කෙලි දෙලින් හුර කළට හැදුණේ සොඳුරු දියණී පුංචි සාවි දිනක ඔහු වෙන විට දිගුවනට පැළඳ කරුමල් බරන සියෝ ළඟ මනාලිය කර සිනාසෙන්නට පෙරුම් පිරුවා උන්චි සාවි ගෙදර තිබුණේ පුරා හඳෙහි අයිතිකාරී කෙලි දෙලින් පුර කළට හැදුණේ සොඳුරු දෙනී උන්චි සාවි බ්‍රහස්පතින්දා නුගසවනේ සොඳුරතම හොරාව එහෙමත් නැත්නම් බ්‍රහස්පතින්දා නුගසවනේ සොඳුරතම කතාබහ ගීතයක් හැදෙන්නේ කොහොමද ගීතේ හැදෙන්නට කලින් කොයිතරම්නම් දේවල් ප්‍රමාණයක් මේ ගීත රචකයාගේ හදවත තුල සිදුවනවාද ඒ හදවත තුල උපදින ඒ උද්දීපන වෙන හැඟීම අවසානයේදී මුළු රටක් ලෝකයක් රස විඳින ලස්සන නිර්මාණයක් ගීතයක් බවට පත්වෙන්නේ කෙසේද මේක පුදුම විශ්ම කර්මයක් මේ කරන්නට පුළුවන් අය ඉන්නේ බොහොම අතලොස්සයි එවැනි ලස්සන නිර්මාණ අප වෙත ගෙනාවා වූ පිරිස අපි එකතු කරගන්නවා බ්‍රහස්පතින්දා නුගසවනේ ගීතය හැදුණු හැටි විශේෂාංගයෙන් කතා බහ කරන්න කොහොමද මේ හැඟීම හදවත තුළ උද්දීපන වුණේ එය නිර්මාණයක් බවට හැරුණේ කෙසේද කියන එක සාකච්ඡා කරන්න අදත් එවැනිම රසවත් චරිතයක් අපි එකතු කරගෙන ඉන්නවා ඇය සමග ගයන මිහිරි ගීකයක ගීතයක ඇතින් ලියවුණු මිහිරි ගීතයක කොටසක් තමයි අපි මොහොතකට කලින් එසේ රස විඳින්නේ හරි අපූර්වට විස්තර කරා ඒ ආපු ගමන් වගේනේ අපි මාස 6ක වගේ කාලයක් තිස්සේ ගීතේ හැදුණු හැටිත් එක්ක ඔබේ ඒ හදවත පිනවන්න ගීතයට වටිනාකමක් දෙන්න උත්සාහ කරනවා අපි විශ්වාස කරනවා ඒ හැම දෙයක්ම ඔබේ මතකයේ බොහොම හොඳින් තියෙනවා කියලා. ඉතින් අදත් ඒ වගේ දවසක්. හැබැයි අපිට මේ කාල වේලාවත් එක්ක පුංචි ගැටලුවක් තියෙනවා. හැබැයි අපි උත්සාහ කරනවා ගීත හතරක් අද දවසේදීත් ඔබට දෙන්න. අපි පළවෙනි ගීතයේ පද කීපයක් ඇහුවා රස විඳ. ඉතින් හඳුන්වා දෙන්නම් කවුදද අපි එකතු කරගෙන තියෙන්නේ කියලා ගීතේ හැදුණු හැටි වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔබව සම්මානී විජේසිංහ අය අතින් ලියවුණු ගීත පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. I want some උදෑසනක් ඔබට. ඒත් එක්කම අය ලියූ ගීත ගායනා කරන්න තවත් තරුණයෙකුට ගායන ශිල්පියෙකුට අපි එන්න කියලා ආරාධනා කළා. තරිඳු ජයසිංහ ඔබටත් සුභ උදෑසනක් කියලා ආදරෙන් පිළිගන්නවා. බ්‍රහස්පතින්දා නුගසවන ගීතය හැදුණු හැටි වෙනුවෙන්. එහෙමනම් ආමන්ත මේ අද දවස පොඩ්ඩක් විශේෂයි කියලා හිතනවා. අර අපි මහා පොදු සාධකයක් කියලා කියනවනේ ගීතේ මේ ආදරේ විරහව. හැබැයි මම විරහව සම්පූර්ණයෙන්ම ඈත් කරලා ආදරේ ගැන කතා කරන කෙනෙක්. හොඳයි. ඒ ඔක්කොමත් එක්ක පළවෙනි ගීතේ ගොඩක් දේවල් තියෙනවා අපිට අහන්න. හැබැයි ඊට කලින් මුලින්ම මම හැමදාම අහන ප්‍රශ්නේ මම ආපහු අහන්නට කැමතියි. මේ ගීතයට පදනම් වෙච්ච වස්තු විෂය ඔබගේ හදවත තුළ උපදින්නේ කොහොමද කියන එක. ඕ ආමන්තයේ මේක මගේ කතාව කිව්වොත් වඩාත් නිවැරදි. මෙහෙමයි දැන් ඕනම ගෑනු දරුවෙක් ගෙදරක හැදෙනකොට ඒ දරුවෙක්ගේ පොඩි කාලේ ඉඳලා වැඩිවියට පන්තිනකොට තරුණ අවදියට එනකොට ප්‍රේමය කියන හැඟීම ඇති වෙනවා. ඒකත් එක්කම විවාහ වීමේ ඌමනාව, ආසාව, කැමැත්ත ඇති වෙනවා. ඒකත් එක්කම එයාට හිතෙනවා දවසක මම මනාලියක් වෙලා මේ විදියට ඉන්න ඕනි, මේ විදියට මගේ ජීවිතේ ඉදිරි ගත කරන්න ඕනි එහෙම කියනකොට යම්කිසි අමිහිරි අත්දැකීම්, කටුක අත්දැකීම් ජීවිතේ කියන්නේ එකම විදියට ගලාගෙන යන බොහොම මේ රෝස මල් පෙත්තක් වගේ ගත කරන දෙයක් නෙමෙයිනේ. ඉතින් එතකොට අම්බිසි සුළි කුණාටු වලට ඒ අමිහිරි අත්දැකීම් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා ඒ ජීවිතය තුළදී. ඒක විවාහ ජීවිතයකදී නෙමෙයි සාමාන්‍ය ජීවිතයකදී වුණත් ඕන කෙනෙක්ට අත්දකින්න අත්විඳින්න සිද්ධ වෙන දෙයක්.
මේ කතාන්දරයේ තියෙන්නේ මේ මේ දියණිය ඊටාම මේ කෙලිදෙලෙන් හුරතලට ගෙදර හැදෙන්නේ. ඒ කියන්නේ ඇයට මේ ජීවිතය ගැන ලොකු දේවල් බරපතල කතාන්දර දාර්ශනික සංකල්ප ලොකුවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ සුන්දරව විඳින්න කැමැත්තෙන් හිටපු දියණියක් විදියට තමයි ඒකේ පටන් ගන්න. ඒක තමයි මේ අර දැන් ඔබෝය කිව්ව කාරණාත් එක්ක ගොනු වෙනකොට ඇය බොහොම තරුණ වියේ සහ කෙලිදෙලින් ගත කරන ඒ බව අර පුංචි සාවේ කියන වචනය තුලින් මම හිතන්නේ ඒක ඒ රූපකාර්ත්‍ය ගීය සාහිත්‍යයට ගේන්නේ මගේ පියා චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචි සාවේ. මම ඒකම තමයි මේකට මේ යොදන්නේ. දැන් ඒකේ තියෙන මේ අනුභූතිය ඒක මට අදාළ නොවුනට නමුත් මම මේකෙදි මම තාත්තව තාත්තගේ පාර්ශවයෙන් තමයි මේ ගීතය ඉදිරිපත් කරන්නේ. ඒ කතකයා වෙන්නේ පියා. පියා තමයි මේක කියාගෙන යන්නේ මේ වලා කුළු මෙද ගෙදර තිබුණි පුරා හඳෙහි අයිතිකාරේ කියන්නේ කෙලිදෙලෙන් හුරතලට හැදුණී සොඳුරු දියණී පුංචි සාවේ. මම මේකේ කැමැතිම යෙදුමක් තියෙනවා මතයේ දිනක ඇය එන විටදී දිනක ඔහු එන විටදී රුවනට කැලඳ තරුමාල් කියලා. දැන් මෙතෙන්දි කියන්නේ ඇය මනාලියක් විදියට සැරිසිලා ඉන්නවා කියන එක. එතෙන්දි මම අදහස් කරන්නේ සියලුම අර සරුසාර බව කියන එක ජීවිතයේ සුභවාදී සුභසිහින කියන එක තමයි මම එතෙන්දි ගොඩක් අර්ථ නිරූපණය කළේ. මොකද මම උනත් කැමතියි අමතයි බොහොම සතුටින් සැනසීමෙන් ජීවිතය ගෙනියන්නේ. කවුද අකමැති? ඒක මගේ තියෙන අත්දැකීමක් උනත් මේක හැමෝගෙම කැමැත්ත කියන එක තමයි මම කියන්නේ. මේක ලියවෙන්න හේතු වෙන්නේ ඒ වෙච්ච ඊට පස්සේ මේකේ මේ මේ ගීතය ලියන්න ඇත්තටම ආරාධනා කරන්නේ දර්ශන අයියා, දර්ශන වික්‍රමතුංග. දර්ශන අයියා තමයි මම ගීත ලිවීමට ඇදලා දාන්නේ. ඇත්තටම ඔහුට තමයි ඒ ගෞරවය හිමි වෙන්න ඕන. එතකොට මේකේ මේ අන්තරා කොටස් දෙකේදී සංගීතයේදී ඔහු ඒ වචනවලට නියම අර්ථයක් සපයනවා. විවිධයකට තමයි යන්නේ. සැඩ කුණාටුව කියන තැන්වලදී අර සංගීත කණ්ඩ වෙනස් වෙනවා. ඒකින් මේ ගීතෙට ලොකු ආලෝකයක් ලැබෙනවා. අපේ රොබ ප්‍රියතමයි කියපු වචන දෙකක් තියෙනවා. පළවෙනි අන්තරා කොටස. පොඩ බලමු දෙක වෙයි. දිනක ඔහු වෙන විටදී ගුවනට පැලඳ තරුමල් බරන සියෝ ළඟ මනාලිය කර සිනාසෙන්නට පෙරුම් පිරුවා පුංචි සාවිය. කෝණය නැත්තම් පුරුෂය වෙනස් කරනවා පොඩ්ඩක්. ඒ කියන්නේ ඔබ ඔබ ලියන පුරුෂය වෙනස් කරලා මෙතනින් අර පැත්තට ගේනවා. ඒක කොහොමද කරගන්න පුළුවන් වුණේ? ඒ කියන්නේ දැන් මෙතන ඔබ මම කියන්නේත් නැහැ, ඇය කියන්නේත් නැහැ, ඇය නොකිය ඇය කියනවා. ඒ විදිහට අර වෙනත් අර්ථයකට ගෙනෙනවා. ඒ කියන්නේ දැන් ගීකේ ආකෘතියේදී අපි රාමුගත වෙන්නේ නරකයි මම හිතන්නේ. අපි ඒ කියන්නේ එක තැනකට කොටු වෙලා ඉන්න නරකයි. ඒ කියන්නේ මම ඔබ කියන එකෙන් එහාට යනවා. එහාට යන්න ඕනේ. ෆ්‍රේම් එකක් තියෙනවා නේ රාමුවෙන් පිටතට ගිහිල්ලා කතකයා වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අලුත් විදියක් කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ තර්ඩ් පර්සන් එකෙන් කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපහසු දෙය තමයි මම හිතෙන්ටයි මේ එන්නේ තුන්වෙනි පුරුෂයෙන් නැත්තම් අපි එහෙම තව කෙනෙක්ගේ එකක් විදිහට ලියනකොට තමන්ගේ අත්දැකීම එතෙන්ට අරකට නම්මලා ගන්න හරි අමාරු වෙනවා. නිර්මාණකරුවා කියලා කියන්නේ අත්දැකීම් අත්විඳීම් පරාස තුලනේ නිර්මාණයට සාධාරණීෂ්ඨ කරන්නේ. එතකොට උට වගකීමක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා ඒ වෙනුවෙන් ඉන්න අමතයි. ඒකට ඉතින් කුසලතාවය කියන එක අවශ්‍ය වෙනවා. අවසානයේදී බලුවට පස්සේ දැන් පුංචි කාලේ ඉඳලා බොහොම කෙලිදොලින් ජීවත් වෙන හැසිරෙන විශේෂයෙන්ම තාත්තා කෙනෙක් ඒක ගොඩාක් රස විඳින දරුවෙක් තමයි ඊට පස්සේ තෙන්ට එන්නේ. දැන් ඒ අත්දැකීම පෞද්ගලිකව ඔබ ගත රස මේ ගීතෙරෙද්දී ඔබේ හැඟීම් කොහොමද මේ පදවලට එකතු වෙලා තියෙන්නේ? ඔව්, ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හැම කෙනෙක්ම ගෙදරක් කුටුම්බයක් ඇතුළක ජීවිතය ගෙනියනකොට ඒකෙදි ගොඩක් තියෙන ආදරය විතරයි. ආදරය අනාදරය කියන දෙක අඳුනගන්න තුනම් හරි අමාරුයි අමතේ ජීවිතයේදී. එතකොට මේ අර ආදරය විතරක් දැනගෙන හිටපු මේ දියණියට අනාදරය හම්බුනහම ඒගේ හැසිරීම කොහොමද කියන එක තමයි මම ඇතුළට ගිහිල්ලා ඒක මට කරගෙන
මේ මම එකයි මේක මගේ කතාව කියලා. මගේ කතාව විදිහට තමයි මේක අන්තිමට එළියට එන්නේ. පුංචිසාවි අන්තිමේදී ඔබ වුණා. ගීත කලාවට විශාල මෙහෙවරක් කරපු පුජ්‍යලයක් ගැන කියවුණා. හැබැයි සමහරවිට සමහරව දන්නේ නැති නිසා මම හිතන කැලි කරන්න හොඳයි කියලා. නැත්නම් ඔබ කිව්වා මගේ තාත්තා තමයි මේ පුංචිසාවි කියන වචනය මේ විදිහට ගෙනාවේ මේ යෙදුම ගීත කලාවට කියලා. එනිසා එතුමන්වත් මේ වෙලාවේදී අපි බොහෝමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමන් ගැන කියන වචන වගන්තියක් දෙකක් කියන්න අවස්ථාව දෙන්න. නැත්නම් ලොකු අඩුපාඩුවක් කරන අපි පැත්තේ. සරල මනුස්සෙක් ඒ වගේම තමයි විශාල දැනුම් පද්ධතියක් රස පද්ධතියක් තියෙන මනුස්සෙක්. ඇත්තටම භාග්‍යයක් මම තාත්තගේ දුව වීම. රත්නශ්‍රී විජේසිංහ කියන ඉතාමත්ම ජේෂ්ඨ සහ විශිෂ්ට ගීත රචකයා මේලාදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. අනිවාර්යයෙන් මේ ගෞරවය ඔහුට ඒ විදිහටම අපි අද දවසේදී පුද කරමින් අපි දෙවෙනි ගීතයට යනවද? ඔව් අපි දෙවෙනි ගීතය තෝරගන්න. මේ ගීත ටිකක් වැඩි වෙලාවක් ඉන්නවා. මේ දෙවෙනි ගීතේනේ. ඔව් අපි එහෙම කලිනුත් කතා වුණා. ඉතින් අපි දෙවෙනි ගීතය විදිහට තෝරගෙන තියෙන්නේ කෝබේ හසරැල්ල කියන ගීතය ජානක වික්‍රමසිංහන් ගායනා කරන. අපි ගීතය ගැන චුට්ටක් කතා කරමු. මේ ගීතයේදී ඔබට වැඩිපුර දේවල් කියන්න තියෙනවා කියලා කිව්වා. දැන් මේ ගීතයත් අර අපි පළවෙනිට කතා කරා වගේ ඔබේ අත්දැකීමක්ද එහෙමත් නැත්නම් ඔබට යම්කිසි කාරණාවක් නිසා දෙයක් දැනුණු නිසා ලියව ගීතයක්ද කොහොමද මේ? අපි මෙතන පටන් ගමු දැන්. මෙහෙම කිමු කියන්නේ කියලා. දවසක් ඇඳේ වාඩි වෙලා හාන්සලා ඉඳද්දී ලොකු ජනේලයක් කරලා තිබහා ගත්තා. එතනින් පටන් ගමු. ඔව් මතකයි මේක ලියන්න හේතු වෙන්නේ මං ඇඳේ හාන්සලා ඉන්නකොට මගේ ඡානෙලෙන් ආවා ලොකු හුලන් රැල්ල. ඒ හුලන් රැල්ල නිවාස රූපත් කරන හුලන් රැල්ල. එතන මට ලොකු සැනසීමක් දැනුණා. එතකොට මට හිතුණා මේක හස රැල්ලක් වගේ නේද කියලා. එතකොට මගේ ඇඳ වටේටම තියෙන ගොඩක් පොත්පත්. ඉතින් මට අකාලේ අරගෙන ওই පළවෙනි ස්ථායි කොටස මම ලියුණා මගේ අතේ. ඊට පස්සේ ඇතර මේක මගේ අත්දැකීමක්. මම මේ ගීතයට පාදක කරගන්නේ සහ මේක සමාජ වගකීමක් විදිහටත් මම කියනවා. මේක කාලීන අර්ථ නිරූපණයක් තියෙන ගීතයක් විදිහට තමයි මම මේක දාකින්නේ. මගේ අත්දැකීමක් වෙන්නේ කොහොමද කියන එකට මම දෙවෙනි කාරණේට එන්නම්. පළවෙනි කාරණේදී මම ගීතය ගැන කියනකොට මේ ලෝකේ තියෙන සුන්දරම වචනය තමයි මම විශ්වාස කරන විදිහට අපි කියන වචනය. ඊළඟට මේ ගීත සාහිත්‍යයේ තියෙනවා මේ ආමන්තයියේ මානව ප්‍රගතිකාරක කියලා ගීත කලාවක්. ඒකේ පරපුරක් විශේෂයෙන් පරපුරෙන් පරපුරට ඒ කාර්යභාරය අපූර්වට ඉෂ්ට සිද්ධ කරපු අය ඉන්නවා. එතකොට මට තේරිච්ච දෙයක් තමයි මේ පවතින මේ ලෝකය තුළ මේ සමාජ ක්‍රමය තුළදී බොහොම මේ දැනුම් සම්භාරයෙන් තියෙන බොහොම පිරුණු මිනිස්සු ඉන්නවා. හැබැයි අපි මෙතනදී ලොකු පැටලිලි ගොඩක ඉන්නවා. මේ පිරිච්ච මිනිසුන්ට අපි ඒගොල්ලන්ගේ නියම තැන් දෙනවද කියන එක. අද විරුවෝ කියලා හඳුන්වන්නේ ඇත්තටම විරුවන්ටද කියන තැන මට හිතුණා. ඊට පස්සේ දැන් මම පුද්ගලිකව විශ්වාස කරනවා දියණියක් විදියට මට වගකීමක් තියෙනවා. වියලී ගිය බිම් තෙමාලන වර්ෂාවක් වෙන්න ඕනේ, වැස්සක් වෙන්න ඕනේ, මිනිසුන්ගේ හිත නිවාසුවපත් කරන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි මගේ වගකීම වෙන්න ඕනේ කියන එක. ඒක මට ගීතය තුලින් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන වගකීමක්. ගීතය විතරක් නෙමෙයි මම කරන කතා කරන හැම දෙයකදීම මගේ ආකල්ප මතවාද වලින් පවා මම ඒක ඉටු කරනවා. ඒ වෙනුවෙන් මම කැප වෙනවා කියන එක තමයි මගේ හිතේ ලොකු තියෙන විශ්වාසයක්. ඊට පස්සේ දැන් මේකෙදි තියෙන්නේ දැන් මේ අපිට පුළුවන් නම් මිනිස්සෙගේ දුකකදී සිනහවක් ගේන්න, ඒ දුක නැති කරන්න පුළුවන් නම් හසරැල්ලක් ගේන්න, ඒක කොහෙන් හරි අරගෙන එන්න අපතුලින්ම. කොච්චර ලස්සන වෙනවද මේ ලෝකෙ. මම හරි කැමති අවම ශෝකයක් ඇති සිනහ බහුල මිනිසුන් පිරිච්ච ලෝකයක් තියෙනවා නම් මම මගේ ලෝකයේ ප්‍රාර්ථනා කරන්නේ මගේ රටට මම ගොඩක් ආදරේ. මම මේ සමාජයේ ඉන්න මේ පරිසර පද්ධතියට ගොඩක් ආදරය කරනවා. එතකොට මම මේ ලියන්නේ මේකයි. ඊට පස්සේ මම මේක කියනවා මේ දෙවෙනි අන්තරා කොටස මං කිව්වර මට බලපෑව හේතුව කියන්නේ දැන් මට තාත්තා නිසා ලැබිච්ච දේවල් වගේම මට ලැබිච්ච දේවලුත් තියෙනවා. මට සමාජයේ ප්‍රසාදය වගේම කෙනෙහිලිකම් ඊළඟට කකුලෙන් ඇදී ඒ වගේ දේවල් මට හරියට කරනවා. අදටත් දැන් මට මොකකට හරි දැන් මේ ආරාධනාව ගැන ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම අවස්ථා අපිට දෙන්නේ නැහැ ඒ වගේ
දැන් සමාජ මෙහෙවරක් කරපු වගකීම් සහිත අයගේ දරුවන්ට ඉඩ හසර දෙනවා හරි ආඩුයි මට ඒක විද්‍යාලෙදිත් ලැබුණා විද්‍යාලෙදී මට හොඳ වගේම නරකත් ලැබුණා මම දැනික සමාජයට ගියාට පස්සෙත් ඒක එහෙමමයි මට මේක කාටත් පොදු දෙයක් මේකෙදි මට ඒක අත්විඳින්න වුණේ කිත්ෙන් කීර්ති ප්‍රශංසාවලට මිනිස්සු හරි කැමතියි ඒ කැමති මිනිස්සු හොඳ හාන්නේ කැමති ඒ වගේමයි මොනවා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න තමයි ගොඩක් කැමති ඊළඟට ඒ වෙනුවෙන් හඹා යන නොයෙකුත් දේවල් කරනවා ධනය බලය වරප්‍රසාද මේ හැමදේම යොමු කරනවා එතකොට ඔය 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 කතන්දරේ තමයි ඔක මට සමාජයට ගිහම අත්විඳින්න ලැබුණා ඒ කියන්නේ බොහොම සරලව කිව්වොත් එහෙම ඔබට ලැබිය යුතු දේවල් බොහොමයක් ලැබුණේ නැහැ ලැබුණේ නැහැ ඇත්තටම දැන් ඒකත් එක්ක කම්පැනියට පත් වෙලා තමයි ඔය අදහස ඒක මට දැනුණා ආනන්දය ඒ කියන්නේ සමහර තැන්වලදී දැන් ඔය සමහර සම්මානේ අපිට විරාමයට යන්න සිදු වෙනවා ඒ වෙලාවත් බලන්න ඕන නිසා ඊට පස්සේ ආවට පස්සේ ගීත ගැන කතා කරලා ගීත අහන්නත් අවස්ථාව උදා කරගන්න තමන්ට ලැබිය යුතු ස්ථානය තමන්ට ලැබිය යුතු දෙය නොලඹුණා වූ අය ඕනතරම් ලෝකේ ඇති අපේ රටේ ඇති හැබැයි දැන් එහෙම වෙලා ඒක හදවත තුළ තා ගැඹුරට වදින්න අවශ්‍යයි නැත්නම් අතුලටම බහින්න අවශ්‍යයි මේ වගේ නිර්මාණයක් එළියට එනවා ඒ නිසා පෞද්ගලික ගත්තට පස්සේ ඔබට ඒ තරම්ම වැදුණු දේ මොකද්ද මේ වගේ දෙයක් නිර්මාණයක් ඔස්සේ සමාජගත කරන්න ඕන කියන තරමට ඔනේ මම වගේම තවත් අය ඉන්නවා කියන එක තමයි හරියට හරි මම තේ කිව්වා ඒ කියන්නේ මට ඒක දැඩි කම්පනයකට පත් වුණා මම යහපත් දේවල් කරන්න උත්සාහ කරන අවස්ථාවලදී මට ඒ අවස්ථා ගිලිහිලා තියෙනවා ඒ කියන්නේ ඒක සෑහෙන ලොකු ත්‍රිදුමකට ඇති වෙච්ච අවස්ථා තිබුණා කියන්නේ හිලිකම් තිබුණා අකටිතුකම් ලැබුණා ඉතින් මේ දේවල් වලදී මම නිහඬව හිටියා දරාගෙන හිටියා එතකොට මට හිතුණා මේක ඒක තමයි මම ලියන කිත්‍යසස් අභිමෝහි වල්මත්ව සැරිසරන ඊළඟට ගිරිශිකර කඳු මුදුනි බියගුලුව දන නම දෙගෙන එහෙම තැන්වලදී මිනිසු කරන්නේ අකුලන එක එහෙම තැන් ඇයට එන්න දෙන්නේ නැහැ කඳු වගේ උස්සලා තිනකොට ඒ අයව පහතට හෙලන එකක් කරන්නේ මේ සමාජයේ තියෙන එක ගොඩක් බහුලව සිද්ධ වෙනවා මම හිතන්නේ ඉදිරියේදී ඒක තිය තව වැඩි වෙන්න පුළුවන් කියන එක ඒ කියන්නේ මෙතෙන්දී අර කතා කළ යුතු කතා බහට ලක්විතු වගේ යුතු තැන ස්පතු වෙන්න ඕනි ඒක මට විතරක් නෙමෙයි හැම කෙනාටම තියෙන්න ඕනි සහ දැන් සාමාන්‍ය ඔබ කියනවනේ දැන් මෙතන ඔබට වෙච්ච යම්කිසි අසාධාරණයක් සහ මේ සමස්ත ආරාමන්ත කිව්වා වගේ මේ වගේ අසාධාරණකම් වෙච්ච අය තව බොහෝ දෙනෙක් ඉනෝ සහ ඔවුන්ට මේ විදිහට ඒ අදහස ඉදිරිපත් කරන්න බෑ හැබැයි ඔබ මේ ගීතය තුලින් මේ ඔබට දැනෙච්ච ඒ අසාධාරණේ හෝ ඒක යම්කිසි තරමකට ඔබට දැනෙන පරිදි සාධාරණීකරණය කරන්න මේ ගීතය තුලින් ඔබට හැකියාවක් ලැබුණා ඒක තමයි මම කිව්වර ගීත කලාවේ තිනවා කියලා මානව ප්‍රගතිකාරක කියන එක ඒ කියන්නේ ඕන කාලේ මේ වකවානුවකට ගෝචරයි මේක අපිට මේක තුල පරිකතා ගොඩනගන්න ගොඩක් දේවල් හදන්න පුළුවන් ඒ වෙනුවෙන් තමයි මම මේක නිර්මාණය කරන්නේ හරි ඒ වගේ කටුක අත්දැකීමක් වුණත් මෙතනම ලස්සන තනුවක් එක්ක මෙතනම ලස්සනට ගායනා කරන්න අපි අවස්ථාව උදා කරගන්නවා සශිමාලට ආරාධනා කරනවා අපි ආරම්භ කරමු ගීතය මුකුලිතව වලපනා දන
සරසන්න ඔබේ හසරල්ල අන්තරාකොටස අපි කිවිච්ච පැතනට ආපහු පොඩ්ඩක් යන්න පුළුවන් නම් ඊළඟ ගීතයට යන්න කලින් ඒ කියන්නේ බොහොම අර පැහැදිලිව කියන අර නැගී එන කෙනෙක් දැක්කොත් එහෙම එයාට ගොඩාක් දිග ගමනක් යන්න පුළුවන් කියලා එකට බාධා කෙලනවා කියන වචන ටික නේද ওই සුන්දර වචන ටික කියලා තියෙන්නේ. ඔව් එහෙම තමයි තියෙන්නේ. අපි අන්තිම කොටසේ වචන ටික අන්තිම අන්තරායකේ වචන ටික බලමු පුළුවන් නම් අන්තිම අන්තරායේ වචන ටික කිත් යසස් වන ගැබෙහි වල්මත්ව සැරී සරණ ශිකර අභිමෝහි දියගුණව දන නමන මම හිතන්නේ ඒක කියද්දි අස් දෙකත් ඔයගෙ ටිකක් අමතු වුණා ඒ ඒ කියන්නේ ගිරිශිකර අමු අභියසේ අරම බියගුලුව දන නමන එතන ලොකු දෙයක් තියෙනවා ඒක තමයි මම හිතන්නේ ඔයාගෙන් අර එලියට ආපු කොටස ඒ කියන්නේ මම මේක කියන්නේ ඇත්තටම උත්සාහ කරන්නේ එහෙම වෙන්න එපා කියන එක ඇත්තටම කෝබේ හසරැල්ල ඔබේ සිනහව ඔබේ යහපත් ආකල්ප මතවාද නිවැරදි විදියට භාවිත කරන්න කියන එක තමයි ඒ කියන්නේ අපිට වගකීමක් තියෙනවා මන්තය ජීවත් වෙනකොට අපිට සුදුස්සාට සුදුසන දෙන්න ඕනි හොඳ දේ හොඳයි කියන්න ඕනි නරක දේ නරකයි කියන්න බය වෙන්න ඕනි නෑ ඒක තමයි අපිට මේ හොඳ කොන්දක් තියෙන්න ඕනිනේ තවත් ලස්සන ගීත දෙකක් අපි තෝරගෙන තියෙනවා අද දවසේදී සම්මානීය අතින් ලියවෙච්ච ලස්සනට මේවා ලියුණාට වඩා අර අමුණුණු ලස්සන වචන ටිකක් එක්ක හැබැයි අර්ථය අතිශයින්ම අපිට කතා බහ කරන්න පුළුවන් සහ සමාජයට යම් කිසි විදිහක කතිකාවතක් ඇති කරගෙන ඔබටත් ඒකෙන් යමක් උකහා ගන්න පුළුවන් විදිහේ තවත් ගීත දෙකක් අපි ලස්ස කරගෙන ඉන්නවා. ඔව් දැන් අපි මේ කතා කරපු කෝබේ හසරල ගීතේත් වචන කොච්චර ප්‍රමාණයක් ලියුණාත් අර එක පද පෙළි දෙකක තියෙනවා ඒ අවශ්‍ය කරන කාරණා වෙනස අයගේ දක්ෂතාවයේ පිළිබඳ අපිට සැකයක් නැහැ. සහ මේ තරිඳුටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ බොහොම ලස්සනට ඒ හැඟීම දීපනේ වෙන ලෙස ගායනා කරා. එහෙමනම් අපි තවත් වෙලා නොගෙන අපේ තුන්වෙනි ගීතය තෝරගන්නවා. නිදිවැරු පිනිවිදු නිරෝෂා විරාජිනියන් ගායනා කරන ගීතයක් තමයි අපි තෝරගන්නේ. සහ මේ ගීත සියල්ලම සංගීත නිර්මාණය කළ තියෙන්නේ දර්ශන වික්‍රමතුංගේ. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. පහුගිය සතියේදීත් ඔහුගේ සංගීතයෙන් හැඬවුණු ගීත ගණනාවක් අපි රසවිඳා අද දවසේදීත් ඒ වාසනාව අපිට හිමි වෙලා තියෙනවා. අපි ගීතය ගැන කතා කරමු දැන්. එතකම දැන් අර දර්ශන ගැන කියමු නිසා දර්ශන මේ ගීත ලියන්නේ නැති අය වැදලා අරගෙන ගීත ලියන්න පොළඹවපු හැකියාව හඳුනා ගන්නනේ. සා ඒක නම් සෑහෙන මෙහෙවරක් කරපු කෙනෙක් නිසා ඉස්සොත් වන්න මොකද අපේ රටේ මේ කාන්තා නැත්නම් ගීත රචකාවියන් හරි අඩුයි. පාසල් කාලේ කවි ගීත ලිව්වා ඊට පස්සේ ඒක එතනින් එහාට කරගෙන යනවා හරි අඩුයි. ඉතින් එහෙම කීප දෙනා අතර ඉන්න කෙනෙක් තමයි සම්මානීය ඒ වගේ කෙනෙක් අපිට හඳුන්වා දීම ගැන රට හඳුන්වා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද අපි මේ වැඩසටහන මාලාවෙත් මේ ඉන්න තුන්වෙනි ගීත රචකාව කියන්නේ ඒ තරම් දුර්ලභයි අපේ රටේ. හරි දැන් ඔය ගීතයට එද්දි ආපෞසරයක් අපිට තමන් ගැන පෞද්ගලිකව තමන්ගේ අත්දැකීම් ගැන කතා කරන අවස්ථාවක් තියෙනවා. මේක තනිකරම මම තමයි අමතයි ඉන්නේ. ඒ කියන්නේ දැන් මම විතරක් නෙමේ ඕනම ස්ත්‍රියක් ප්‍රේමය වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ප්‍රේමයට අකමැති කෙනෙක් නැහැ. ප්‍රේමය කියන්නේ තාම රමණීය සරල සුන්දර මනෝභාවයක්. ඉතින් ඒකට අකමැති කියලා කාටවත් එහෙම කියන්න බෑ. සමහරු මේකේ තියෙන නිදි වැරූ පිණි බිඳුව වෙමි මම. එතන මම පිණි බිඳුව කියලා කියන්නේ රූපාත්මක ගන්නේ කඳුල කියන එකට. දිවරාගෙන ඒ කියන්නේ මම බලාගෙන ඉන්නවා කියන එක කියන්නේ ප්‍රේමය වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියන එක. ඉතින් ඒකෙදි ඒ කියන්නේ මම වෙහෙසෙන්නේ මේ නිතේ රසඳුන මොකක්ද? කියන්නේ කොහොමද කියන එක හොයාගෙන යන්නේ. ඒ කියන්නේ මගේ හැට ප්‍රිය උපදවන වස්තුව. ප්‍රිය උපදවන රූපය මොකක්ද කියන එක. ඒක ඉතින් මගේ නෙමෙයි කාගේත් පොදු අදහසක් ඒක. හැබැයි ඉතින් ඒක මට ගොඩක් තනියම ඉන්න වෙලාවට හිතිච්ච දෙයක් ඇත්තටම මේක මගේ හිතට දැනිච්ච දෙයක් මටත් එහෙම හිටියනම් කියලා මිනිස්සෙක්නේ එහෙම හිතලා තියෙනවා ඉතින්. එහෙම වෙලාවට ඉතින් මගේ ඇස්වල කඳුළු තිබිලා තියෙනවා. ඒක තමයි මම මේක ලියන්නේ. මම මේක කැමැතිම තැන තමයි. හැබැයි එහෙමයි කියලා මම මගේ බලාපොරොත්තු අතහරින්නේ නැහැ. තුන් දෙවෙනි අන්තරා කුරුසිතින්. සො ඊළඟට කියනවා හෙට උදෑසන පිපි හිනහෙන සුරත් පුල් කුසුමේ. ඒ කියන්නේ ඒ පිපෙන මල තමයි අර බලාපොරොත්තුව.
කියන එක ප්‍රේමය ගැන තියෙන. ඒක හෙට එළි වෙනකොට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ඒ කියන්නේ අපි ප්‍රේමය කියන එක ඒක මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයටම නෙමෙයි ඕනම දෙයකට ප්‍රේමය තියෙන අපි ජීවත් කරන්නේ ප්‍රේමය නිසානේ. අපි යම් කිසි බැඳීමක් මත තමයි අපි හැම කෙනෙක්ගේම ජීවිත රඳා පවතින්නේ. දරුවෝ අම්මා සමාජය හැම දෙයක්ම එකිනෙක පුරුකක් වගේ යන්නේ. ප්‍රේමය කියන්නේ එහෙමයි. දැන් ඒකනේ කවියෝ කියන්නේ ආදරේ ආගමක් විය යුතුයි කියලා. එහෙම කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රේමය කියලා කියන්නේ මේ ලෝකේ පැවැත්ම තියෙන ප්‍රේමය මත. ඒකට මම අතන කියන්නේ ඒකයි. ඒ කියන්නේ බලාගෙන ඉන්නවා මේ ප්‍රේමය කියන එක අරුමයක්. මට අරුමයක් ඒක. නැති මිනිසුන්ට ඒක බොහොම පුදුමය සහ පුදුමය උපදවන දෙයක්. තියෙන මිනිසුන්ට අගයක් නැහැ. තියෙන මිනිසුන්ට අගයක් නැහැ. ඒක ඒක වටිනකම තියාගෙන ඉන්න තේරෙන්නේ නැහැ. දැන් ඔයාටයි මටයි මේ ඇයි කතා කරපු වචනත් එක්ක පොදුවේ අපි දෙන්නාටම දැනිච්ච හැඟීමක් තියෙනවා මොකද්ද ඒක? ඔයා කියන්නේ. නෑ මම බලාගෙන හිටියේ දැන් අර පිනි බිඳුවක් ගැන කිව්වා සහ ඒ කඳුළු ගැන කිව්ව නිසා මේ ආවන්තත් මමත් මම හිතන ආවන්ත එකඟ වෙයි කියලා ඇගේ ඇස් දෙක ඒ කතා කරා ඒ තප්පර කීපේ. ඉතින් ඒක මේ අර අපි මේ වෙලාවේ වචන වලින් අහන්න තියෙන දේවල් වලට වඩා ඒ හැඟීම වචන 1000කින් කියන්න බැරි හැඟීමක් ඇගේ සිතුවිලි වලින් ආවා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපි මේ ගීතේ කොටසක් රස විඳින්න හොඳම වෙලාව. සාමාන්‍යයෙන් දැන් ඔය හැඟීම ඔය අත්දැකීම මිලියන ගණනකට තියෙනවා මේ වෙලාව බැලුවත් මිලියන ගණනකට ඔබ ඔය කියන අත්දැකීම ඔය අන්තිම වචන ටික ගත්තත් ඒ ටික තියෙනවා හැබැයි මේකෙන් යමක් එළියට එන්නේ හරි කලාතුරකින් කෙනෙක්ගෙන් ඒ නිසා ඔබට ඒ අත්දැකීම ලැබුණා විතරක් නෙමෙයි කොහොමද නිර්මාණයක් එළියට ආවේ කියලා ඕ ඒ කියන්නේ ඕක මං ඔය මුල් පද ටික මං විතරම මුමුණ මුමුණ හිටපු වචන ටිකක් මට හිතුණා මේක සින්දුවක් වුණොත් හොඳයි කියලා මුලින් මම කවියක් ලියන්න තමයි උත්සාහ කරේ කියන්නේ මගේ ওই හිතේ තිබුණ අනේ ඉතින් මම බලාගෙන ඉන්නවනේ කියලා කියන්නේ ඒක මට හිමි නොවෙන්න පුළුවන් ආමන්ත ඒ ප්‍රේමය කියන එක මට හිමි නොවෙන්න පුළුවනි නමුත් මගේ හිතේ එහෙම මේ තරහක් ඉවසියාවක් එහෙම නැහැ එව තියන අය ගැන මම හරි කැමතියි එහෙම ප්‍රේමයෙන් ඉන්න ලෝකෙම මිනිස්සු එහෙම ඉන්නව නම් මම හරි කැමතියි මොකද හරි ලස්සන එකතු වෙලා ඉන්නකොට ආමන්තයි වෙන්නාම ලස්සන සමා වෙලා තප්පර කී ඒ අත්දැකීම අර ඔය කිව්ව දැන් අනිත් අය hina වෙලා ඉන්නකොට අය ආදර විඳින දැක්කම හරි ආසයි අනේ කාට හරි ලැබෙනවනේ කියලා. ඒකත් එක්ක මම ආපෝ යන්නෝනේ දැන් මේක එහෙම විඳලා ඒ වගේ අදහසක් ඇවිල්ලා මේක නිර්මාණයක් වෙන තරමට ඒක කොහොමද හදවත තුළ ওই තරම් කැකැරුණේ කියන එක. මොකද නැත්තම් නිකන් එකපාරට හැඟීමක් ඇවිල්ලා ගියාට ගීතයක් වෙන්නේ නැහැ. ඒක රිදුමක් මට තදින් තිබුණු රිදුමක් ඒක එහෙම දැන් නිර්මාණකරුවන්ගේ පපුවල උල් ඇනුනහම වේදනාවේ එක එක සංකල්ප එක එක අවස්ථා ඒවා උල් වගේ ඒවා පැසවලා පසාරු කරගෙන යනකොට කාලයක් තියෙනකොට වේදනා දෙනවා ඍතුම් දෙනවා ඒව තමයි නිර්වාණ වෙන්නේ කියලා. ඒක ඉතින් ගොඩක් වෙලාවට නිර්වාණ කරුවන්ගේ තියෙන දෙයක් තමයි ඉතින්. හැබැයි ඒ ගීතය අර මුලින්ම ජානකියෝ වගේ නිමා කරන්න අපෝ සුභවාදී තැනක. සුභවාදී තැනක. ඒ නිසා එතන අපි පොඩ්ඩක් බලමු ඒ සුභවාදී කොච්චර හිතේ උල්ලැනිලා ඒකෙන් විඳවගෙන සිටියත් නිදා ගන්නකොට හෙට උදෑසන ගැන බලාපොරොත්තුවක් වෙනවා. ඒක ආමන්තයි මම කියන්න කැමතියි මම විරහ ගීත අහන්නේ නැහැ.
විරහව රසයක් තමයි. ඒක මගේ පුරි කනදර දිවිච්ච දෙයක්. සහ ඒ තරේ හෙලා දකින්න කෙනෙක් සහ ඔබ කැමති නේදන් වැඩි හදිසි. මම කැමති ප්‍රේමී චමත්කාරය දකින්න. ප්‍රේමය කියන්නේ චමත්කාර ජනක දෙයක්. එයි අපි ඒකේ සුන්දරත්වය දකින්නේ නැත්තේ. මං ඒකට තමයි කැමති. මං අදටත් විරහ ගීත අහන්න අහලම නැහැ මං හිතන්නේ. එකක් දෙකක් ඇහිලා ඇති. ඒක රසයක් විරහ කියන රසයක්. ඒකට වෙනම රසික ප්‍රජාවක් ඉන්නවා. නමුත් මගේ විදිය. මම කැමති ජීවිතයේ මිහිරි දේත් එක්ක කටුකයි. අමිහිරි අපිට වැඩිපුරම විඳින තින්නේ අමිහිරි දේනේ. එයාමන්තයි අපි ඒවත් එක්කම ඉන්නේ. අපි සතුටින් hina වෙලා ඉන්න නෙමෙයි දාස්. මම එහෙම ඉන්න. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. අර සුබවාදී නිමාව ගීත අපි ආපවහම. मल कुसुमे किनी बिंदक थे आदरे महिमे තියෙන රිදුමක් දැනෙන කෙනෙක්ගේ ඇස් දෙකක් දිහා ඒ මොහොතක එකෙලේ බලාගෙන ඉන්න එකත් හරි අපේ හදවතට හරි වේදනාකාරී කියලා දැනුව හරි අමාරුයි ඒක. හැබැයි ඒ තුල වඩා වැදගත් වෙන දේ මා හැම වෙලෙම දකින දේ තමයි වේදනාවත් එක්ක කෙනෙක් වැටලා යන්න පුළුවන්. තව කෙනෙක් වේදනාවත් එක්ක නැගිටින්න පුළුවන්. ඒ වගේම වේදනාවත් එක්ක වැටලා ඉන්න කෙනෙක් වුණත් ඒ වෙලාවේ තව ලස්සන නිර්මාණයක් රටට ලෝකයට දායාද කරන්න. අනිවාර්යයෙන්. එතෙන්දි සම්මානී ඉතා ඉහළ තලයක ඉන්නවා. ඊළඟට අපි තව තියෙන ඉතුරු කාලය තුළ අපිට තවත් එක ගීතයක් ඉදිරිපත් කරන්න මේ ගීතත් අනිවාර්යෙන්ම අපි රසවිඳින්න ඕනේ මොකද ඒකත් ඉතාම ලස්සන ගීතයක්. ඔව් අපි බලාපොරොත්තු කඩ නොවි ඒකට ඉඩ අපි හදාගෙන තියෙනවා. ඔබයි මේ සුවිසල් විජිතේ මගේ උරේෂා රවිහාරි ගායනා කරන ලස්සන ගීතයක් අපි තෝරගත්තා. අපි මුලින්ම කතා කළේ ගීතය ගැන. මෙහෙම යමන්තයි දැන් ප්‍රේමය කියලා කියනකේදී මිනිස්සු උපන්‍යාස හදාගෙන තිනවා සම්මත අසම්මත කියලා. ප්‍රේමය කියන එකයි මුකුත් දන්නේ නැහැ. प्रेमे प्रेमे या बहुम सुंदर इन्नवा प्रेम मुकुत सम्मत असम्मत कथा अंदर इवा मुनवाने प्रेम के हरिम सरल सुंदर मनोभाव्या क्रमणीय मनोभाव्या तेगा प्रेम करण कोट लोके मगे किम तम एक तम प्रेमेदी हेब मिनसु कैन ओय प्रेम कैन का बोरुआम देखने මේම ඒ ආදරය අනාදරය ප්‍රේමය ප්‍රේමය නොමැති වීම ගැන තෝරගන්න බැරි කම තියෙන්නේ ප්‍රේමයේ තියෙන ප්‍රේමය ආදරය කරලා ඒක නොලැබුණු විටදී ඒකට දෙන්න අදහසක් නැති නිසා කෙනෙක් ඒකක් එහෙමම නෙමෙයි ඒක වැරදි අර්ථකථනයක් ප්‍රේමය ගන්න විදිය ප්‍රේමයේදී ප්‍රචණ්ඩත්වය නැහැ පලි ගැනීම කියන එක ප්‍රේමයේදී නැහැ ඊළඟට අභිභවය නෙමෙයි ප්‍රේමය ඒවතින් අනාදරේදී එතකොට කියනවා අර ටික ආවහම මේක ප්‍රේමයේ කවුන්ට් එකට තමයි බැර කරන්නේ ප්‍රේමයේ ඒක නෑ එතකොට මුළු ලෝකෙම තමන්ගේ කරගන්නකොට ඔය පද්ධතියට ආවට පස්සේ පෙම්පතයි පෙම්වතියයි ෆ්‍රේම් හදාගන්නවනේ යන තැන කියන්න ඕනි කන ටික කියන්නේ ඒක හරි සරල දෙයක් ප්‍රේම කරන්න බෑ දාර්ශනිකයන්ට ලොකු ලොකු දර්ශන කතන්දරත් එක්ක බෑ ප්‍රේමයේදී මේ පඬිතකම් බෑ සරල වෙන්න ඕනේ. එමේ කිය ප්‍රේමයට ලොකු ඒවා දරන්න බෑ මයි. අමතයි බොළඳකම කියන්නේ සරලකමට. ඒ සරලකමේදී තමයි ඒක විඳ ගන්න පුළුවන් වෙන්නේ. පඬිතුණාම විඳින්න බෑ. ඒ කියන්නේ මහා ප්‍රාණත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ මහා ප්‍රාණත් එක්ක. ඒ වෙලාවේදී. එතකොට මේ අල්ප ප්‍රාණත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ ඒකත් එක්ක. දැන් ප්‍රේමයත් එහෙමයි. ඒක තේරුම් නොගැනීමේදී තමයි මේ නොගැලපීම ඇති වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලින්ගේ විවිධත්වය මත ප්‍රේමය කොයි විදිහකටද වෙනස් වෙන්නේ? පුද්ගල ස්වභාවය. මේකයි ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ මේ ප්‍රේමයේදී පුද්ගල ස්වභාවය. එක එකනාගේ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව. දැන් උතෙන්දී මම සාමාන්‍යයෙන් මගේ දෙයක් මම මගේ අදහසක් මම මේ කියන්නේ මම ආදරේ නම් කෙනෙක්ට කෙනෙක් මට ආදරේ නම් एक विश्वास लोके लसन गैनी हो पिरीमिया गेना तिब्बत ये मनुष्य लसन तमंग आदर एक नवेनावीमती एक मम्मी एक आदर कुंदी अंड
පවුරු පදනම් දාලා කටු කම්බි ගැට ගහලා දාලා අදකාගාරයක තියාගෙන ඉන්නවා වගේ පෙම්වතා පෙම්වතිය තියාගෙන ඉන්නේ. ඒක ගොඩක් සිද්ධ වෙන්නේ ඒක. ඒක ඉතින් එහෙම නෙමෙයි. දැන් මම කියන්නේ මගේ ප්‍රේමිනි මෙහෙමයි. යදම් සිර ගෙවල් නැති රජදහනමේ පවුරු පදනම් නැති පුදබිම මගේ. මේක පුදබිමක් කරගෙන ඉන්නේ. මේකේ නේ පවුරු පදනම් මොනවත් නැහැ. හැබැයි මේකේ තියෙනවා ආදරේ මල් පිපෙන දොය නිම්නයේ. රැකවලන සදාලන රජදහනමේ ආදරේ මල් වලින් තමයි මේක පිපිලා තියෙන්නේ පිරිලා තියෙන්නේ ඉතිරිලා තියෙන්නේ. ඒතකොට රැකවරණ සදල තියෙන්නේ අන්නේ ඒ වලින්. ඒව තමයි මගේ පවුරු පදනම්. ආදරේ මල්. හරි සුමටයි. සරලකම. ගඩොල් කොන්ක්‍රීට් නෙමෙයි. ඒ ඔක්කොම වල තමයි මම ඉන්නේ රජිනියක් වගේ. ඉතින් ඒ රාජධානී රජිනේ මම. ඉබේම වෙනවනේ. අපි මිනිස්සු ආයාසයෙන් බලහත්කාරයෙන් අතික්‍රමණය කරමින් ලබා ගන්නේ නැතුව નિરાයාසිකවම දේවල් ලැබෙනකොට මේ සුන්දරතේ සුන්දරත්වයේ තියෙන. ඒක තමයි වටිනාකම තියෙන්නේ. අද බ්‍රහස්පතින්දා නුගසවනට ලස්සන එළියක් ගෙනාවා සම්මානීය විජයසිංහ ලංකාවේ ඉන්න බොහොම දක්ෂ තරුණ්‍ය ගීත රචකාවක් සම්පූර්ණයෙන් වෙනස්කමක් යන්න උත්සාහ කරන කෙනෙක් තව ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඔබේ ගීතත් එක්ක ඔබේ හදවතේ ඒ ගීත බිහි වෙච්ච ආකාරය ඒවා ජනනය වෙච්ච ආකාරය අපිත් එක්ක බෙදා ගන්න පැමිණීම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට ස්තුති බොහොම මීටින් ගායනා කරා. ඒ වගේම සශිමා සායරන් බොහොම ස්තුති වාදනයෙන් අපිත් එක්ක එකතු වුණාට. අද බ්‍රහස්පතින්දා නුගසවනේ ගීතය හැදුන හැටි සමගින් නිමවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබට බොහොම ස්තුති අපවසර. අපි මේ ගීත රස විඳිමු දැන්. රැකවරණ සදාලන රජදහන